බුදුහාමුදුරන්ගේ ශාසනයේ හිටපු විනයකාමී භික්ෂූන් අතර අගතනතුර ගත්ත භික්ෂුව. ඔව් උපාලි මහරහතන් වහන්සේ උපාලි හාමුදුරුවත් පැවිදි වෙලා දවස් කීපයකට පස්සේ එක දවසක් යනව බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න. මුණ ගැහෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ ලෝකයේ ඔබ වහන්සේ ලෝකයාට බණ කියන්නේ නිවන වෙනුවෙන්. ස්වාමීනි නිවන වෙනුවෙන් බණ කියන ලෝකේ ස්වාමීනි මටත් ඉක්මනින් නිවන් දකින්න ඕනේ. ස්වාමීනි මටත් ඉක්මනින් නිවන් දකින්න මම අද තීරණයක් ගත්තා. මොකද්ද බුදුහාමුදුරහන් උපාලි ස්වාමීන් වහන්සේගෙන් උපාලි මොකක්ද තීරණය? ස්වාමීනි මේ ලෝකේ කැලේට ගිහිල්ලා භාවනා කරන අය හරි ඉක්මනට නිවන් දකිනවා. කොහෙට යන අයද? කැලේට යන අය අපි කියන්නේ ආරණ්‍ය වාසී නාමුදුර හරි සිල්වත් කියලානේ. නෑ ඒක ගැටලුවක් නෑ. ඒක ගස්තනයක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න කැලය හෝ තන නොතන ප්‍රබල හේතුවක් නෙවෙයි නිවනට තමන්ගේ සාපේක්ෂතාවෙන් නොදකිනව නම්. සරලවම තැනට ඔබ ගෙනියන්න. උපාලි හාමුදුරුවෝ අහනවා ස්වාමීනි ඒ නිසා අද මම තීරණයක් ගත්තා මේ නිවන වෙනුවෙන් ඉක්මනින්ම වනගත වෙලා භාවනා කරලා මොනව අවබෝධ කරගන්නවා කියලාද? නිවන අවබෝධ කරගන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ පරචිත්ත විඥාන ඥානය සහිතයි. මොකද්ද පරචිත්ත විඥාන කියන්නේ? පර කියන්නේ අනුන්, චිත්ත කියන්නේ හිත, විඥාන කියන්නේ දැනගන්නවා. අනුන්ගේ සිද්දැනීමේ නුවණ සතුයි කා සතුද? බුදුහාමුදුර සතුව. බුදුහාමුදුර පරචිත්ත විඥාන ඥාණයෙන් බලනවා මේ උපාලි ස්වාමීන් වහන්සේට ගමේ පන්සලේ හිටියොත් ඉක්මනින් නිවන් දකින්න පුළුවන්, එහෙම නැත්නම් කැලේට ගියොත් ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. බුදුහාමුදුරට පේනවා උපාලිට කැලේට ගිහිල්ලා බවුන් වඩන නිවන් දකින්නට වඩා ඉක්මනින් කොහෙටියොත් නිවන් දකින්න පුළුවන්ද? ගමේ පන්සලේ හිටියොත් නිවන් දකින්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරෝ කල්පනා කරනවා එක සැරේටම මම කිව්වොත් උපාලිට, උපාලි උඹට සමේ ලෝකය තුල නිවන් දකින්නව නම් ගම තමයි හරියන්නේ, කැලේ හරියන්නේ නැහැ කියලා. උපාලි හාමුදුරුවන්ට හිත තුල කුකුසක්, උපාලි හාමුදුරුවන්ට හිත තුල දේශයක් ඇති වෙන්න පුළුවන්ද නැද්ද? පුළුවන්. මඟපල ලබල නැති නිසා පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ බුදුහාමුදුරු උපාලි හාමුදුරන්ට පුංචි උපහැරණයක් කියනවා. උදාහරණයක්. මොකක්ද උදාහරණය? උපාලි එක්තරා වනයක් මැද ලස්සන වතුර පිරුණ පොකුණක් තියෙනවා. උපාලි මේ පොකුණට හැමදාම නාන්නේන ලස්සන තේජවන්ත ඇත්රදෙක් ඉන්නවා. උපාලි මේ ඇත්රජා හැමදාකම මේ වතුරට ඇවිල්ලා වතුරට බැහැලා ජල ක්‍රීඩා කරලා මල් කඩාගෙන කාලා දියනාලා හරි සතුටින් යනවා. උපාලි එක දවසක් මේ ඇතා නානව බලාගෙන ඉන්නවා කැලේ ඉන්න කැණිලෙක්. කවුද බලන් ඉන්නේ? කැණිලා කියන්නේ හිවලෙක්. හිවල කල්පනා කරනවා හෙට ඇතා එන්නට වඩා කලින් මම කොහෙන්න ඕනේද? මම එන්න ඕනේ පොකුණට. මං ඇතා එන්න කලින් පොකුණට ඇවිල්ලා වතුරට බැහැලා දියනාලා මල් කඩාගෙන කාලා දිය කීඩා කළා. මම ඇතාට කලින් යන්න ඕනේ. මොකද කරන්නේ? උපාලේ අර කැනහිලා හිතපු විදියටම ඇතාට කලින් ඊට පහුවද උදේනවා. මොකද කරන්නේ? ඇතා එන්න කලින් මේ ආපු කැණහිලා පළවෙනි පාර වතුරට බහිනවා. යට යනවා, උඩ එනවා. දෙවෙනි පාරත් උපාලේ මේ කැණහිලා වතුරේ බහිනවා, යට යනවා, උඩ එනවා. තුන්වෙනි පාරත් මේ කැණහිලා යට යනවා. හැබැයි උපාලේ තුන්වෙනි පාර කැණහිලා උඩ එන්නේ නැහැ. උපාලි හාමුදුරුවෝ අහන්නේ නැහැ ස්වාමීනි එහෙනම් මට අවසරද කැලේට යන්න කියලා. උපාලි හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට වඳිනවා නැවතත් යනවා තමේ තමන්ගේ පෙර ආරාමයටම. ඒ කියන්නේ නිවන කියන්නේ තව කෙනෙක් දකින විදියට මට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන කියන්නේ නිරපේක්ෂයි.